आयु गोवान शुभ नववासर वेवा दिशर नववासर ओबट किस मम सदर मम ज्योतिषवेदी लक्ष्मण जयसिंह हेयंतु दिशर लग्नफलाफल अणु मेषलग्नेट फलमु मेषलग्नेट सदहां कर मेषलग्नेट शुभ दिने अंगहारुवाद दिने वे शुभवर्णे रतु वे जय अंके हय अट नमे वे मेषलग्नेट व्यापार दीवनो गुह दीवते सतुति कर मेषलग्ने वोट मेम वसर शुभदायक वसरे इते सतुट वेडिवे दूजीत सतुट अति वे त्रिभु करतर बाधक पहवय अंबुसमय दूधर्वंगतर सामे सतुट जय वे जय नव मित्र सबत्ता गुडने की व्यापार वोट बाधक पहवय रखी रक्ता दीवन अति कराय सितु परिधि नव रखी रक्ता लाभ विदेश रखिया सेन सबावन वसरे की प्रभुंगे अवाद उपदेश हा उदव लभे दर्वांट अध्यापन कटयुतु शुभफल मेन्न यहापत् कालिके सेम रोग निदंगत रोगट निसि वेलावट वैद्य प्रतिकार लबा गन्न असर मीन लग्ने ओबट शुभफल सखी रक्ता यहापत् वे එතකොට නිරෝගී සුවය ලබා දේ. මේන ලක්න ඔබට සුබ දින ඉරිදා වේ. සුබ වර්ණය රතු වේ. ජය අංක 1 3 4 වේ. මේ වසර ඔබට යහපත් වසරකි. රැකි රක්ෂා තත්ත්වය උසස් වේ. වඩා සුබ කාලයකි. මුදල් ලාභ ලැබේ. ව්‍යාපාරිකයන්ට සුබයි. ඔබ කාර්මික නම් කුමන හෝ මාර්ගයකින් පසුම්බේට මුදල් ලැබේ. විදේශගත රැකියා සිහින රැබෑවේ. නිවාස සහ ඉඩම් මිලදී ගැනීම සුබ කාලයකි. තම පවුලේ දියුණුව සහ සමගිය කෙරෙහි අවධානය යොමු කිය යුතු කාලයකි. මුදල් හා සතුට ලැබෙන විට සැකය හා විශ්වාසය අවිශ්වාසය නිවස තුළට ඒමට නොදී සාමය සමගිය ආරක්ෂා කර ගැනීමට පවුලේ සියලු දෙනාම කටයුතු කළ යුතුය. දරුවන්ගේ අධ්‍යාපනයට සුබයි. නිතර ඉවසීමේ ප්‍රගුණ කරන්න. නිදන්ගත රෝග ඇති අයට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. විශේෂයෙන් අධික රුධිර පීඩනය ඇති අයට කල්පනාකාරීව කටයුතු කරන්න. කුම්භ ලග්නයට කෙසේද මම සඳහන් කරමි. උත්සාහය මත සාර්ථක ලාභ ලබාගත හැකි. මානසික පීඩා ඇති කර. කුම්භ ලග්නය ඔබට සුබ දිනේ බ්‍රහස්පතින්දා වේ. සුභ වර්ණේ කහ වේ. ජය අංකය 2 3 9 වේ. මෙම වසර කුම්භ ලග්න හිමි ඔබට සුභ සුභ අසුභ මිශ්‍ර වසරකි. කැපවීමෙන් හා උනන්දුවෙන් වැඩ කිරීමේ රැකි රක්ෂා මෙන්ම මෙම වෙළඳාමෙන් ලාභ ප්‍රයෝජන ලබාගත හැකිය. නමුත් රැකි රක්ෂා ගැටළු මතුවේ. අන් අයගේ වැඩ කටයුතු අතපෙවීමෙන් වළකින්න. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න. වසරේ මුල් මාස යහපත් ලෙස තිබුණද ගැටළු මතුවේ. සඳහා ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් ආයෝජනයේ සුභ නැත. ආගමික දහමට මුල් තැනදී මානසික පීඩනය අවම කරගන්න. සියලු දෙවියන්ගේ පිහිට පතන්න. ගැටළු විසඳේ. මහාමග ගමන් කිරීමේදී උත්ස්ථානවල නැගීමේදී පරිස්සම් වන්න. පීනස්ථාදී අම්ල පිත්ත රෝග ඇති අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. 2024 සුභ නවවසර ඔබට කෙසේද මකර ලග්නයට සඳහන් කරමි. සුභ දිනේ අඟහරුවාදා දිනේ වේ. සුභ වර්ණයේ නිල් පාට වේ. ජය අංකය 6 8 9 වේ. මකර ලග්නයේ අතමිට තරු වේ. රැකි රක්ෂා ලාභ ලබා දේ. උදා වූ මෙම වසර ඔබට සතුට ජය වසරකි. සුභ සුළු සුළු ගැටළු බාධා පැමිණේ වසර පුරාම ඔබේ ඔබට සුභ වේ. රැකි රක්ෂා කටයුතු උසස් වේ. මුලෙ මුදල් ලැබේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ලාභ ප්‍රයෝජන ලැබේ. ණයට දීමෙන් හා ණය ගැනීමෙන් පරිස්සම් වන්න. ලිපි ලේඛන කටයුතු වලදී දුරදිග සිතන්න. භූමි ලාභ ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ. විදේශ අධ්‍යාපනයේ සුභ වේ. අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගත හැකි වසරකි. මෙම ඔබ විසින් කාර්මික උපයන ධනෙ ධාර්මික උපයන ගැන ස්වල්පයක් ආගමික කටයුතු සඳහා යෙදවීමේ මහත්ඵල මහත් ආනිසංස උදාකරගත හැකි. අධික පිස්තේ සහිත හා ක්ෂණික ආහාර ලබා ගැනීමෙන්දී ප්‍රවේශම් වන්න. 2024 නවවසර ඔබට කෙසේදයි ධනු ලග්නයට විදේශ රැකියා ලාභ ව්‍යාපාර දියුණුව ඇති කරයි. ධනු ලග්න ඔබට මේ වසර යහපත් වේ. වසරේ මුල් කාලයේ තර්ම කරදර බාධක මතුවේ. පවුල් මතුවේ. පවුලේ ගැටළු ඇතිවේ. ඥාති මිතුරන්ගේ අබාධා ඇතිවේ. නමුත් කුමන බාධා පැමිණියද මිනමුදල් ලාභ ලැබේ. ව්‍යාපාර කටයුතු දියුණු වේ. සුවන් රැකියා කරන අයට සුභ කාලයකි. මෙම නිෂ්පාදන විදෙස් වලට යොමු කිරීමට සඳහා මෙම වසර විදෙස් රැකියා සිහින ඉටුවේ. දරුවන්ගේ අධ්‍යාපනය සුභ කාලයකි. විභාග ජය අත්වේ. රථවාහන පැදවීමදී කල්පනාකාරී වන වැටීම් තැලීම් වලින් ප්‍රවේශයන්. ධනු ලග්න ඔබට සුභ දිනේ සිකුරාදා වේ. සුභ වර්ණේ කොළපාට වේ. ජය අංකය 3 5 6 වේ. අර උච්චික ලග්නයට. උච්චික ලග්නයට සුභ දිනේ ඉරිදා සහ බ්‍රහස්පතින්දා වේ. සුභ වර්ණේ කහ වේ. ජය අංකය 3 4 9 වේ.
උච්චක ලග්නයට නීති ගැටළු අධ්‍යාපනයේ බාධා තරමක් ඇති කරයි. උච්චක ලග්න හිමි ඔබට වසර මිත්‍රඵල වසරකි. රැකී රක්ෂා හා ව්‍යාපාර ගැටළු මතුවේ. ණය දීමෙන් හා ණය ගැනීමෙන් වළකින්න. ලිපි වලට අත්සන් කිරීමේදී වඩාත් කල්පනාකාරී දේපළ නිවාස මිලදී ගැනීම සුදුසු කාලයක් නොවේ. ලිපි ලේඛන සම්බන්ධ නීති ගැටළු මතුවේ. අඹුසැමියන් අතර ප්‍රශ්න ගැටළු ඇතිවේ. ඒ සඳහා බුද්ධිමත්ව කටයුතු නොකොළ ගන්නා තීරණ දරුවන් කෙරෙහි බලපානු ඇත. අධ්‍යාපනයේ බාධා ඇතිවන කාලයේදී නිතර බෝධි පූජා පවත්වා ඝන දෙවියන්ගේ හා අතරකම දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට පතන්න. සෙම් රෝග පීඩාවෙන් ඇති අයට සෞඛ්‍ය ගැන උනන්දු වී වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සිතට නවවසර ඔබට කෙසේද මම තුලා ලග්නයට සඳහන් කරමි. තුලා ලග්නයට සුභ දිනේ සඳුදා ඉරිදා වේ. සුභ වර්ණේ රතු වේ. ජය අංක 1, 2, 4. තුලා ලග්නයේ අධ්‍යාපනයේ බාධා, රැකී රක්ෂාවට බාධා ඇති වීම. මෙම වසර ඔබට සුභ අසුභ මිශ්‍රඵල වසරකි. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුදී පරිසංවේද කාලයකි. ගන්නා තීන්දු තීරණ විශාල බලපෑම ඇති කිරීමට හේතු වේ. නීති ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. සමාට අදාළ නැති කටයුතුදී මැදිහත් නොවන්න. අනුන් ගැන විස්තරය තබා කටයුතු නොකරන්න. පවුලේ සමගි බාධා ඇති කරේ. ඉතා විසිරෙන්ත කටයුතු කරන්න. බුද්ධියට මුල් තැන දෙන්න. අධ්‍යාපන කටයුතුදී යහපත් නොවන නිසා හැකිතරම් උනන්දු වන්න. සිතේ සතුට පීඩාකාරී තත්වයන් පාලනය කරගන්න. ආගමාණු කොල කටයුතු කරන්න. ශරීර උෂ්ණාධික රෝග ඇති අයට සෞඛ්‍ය ගැන සැලකිමත් වී සුදුසු ආහාර 2024 නව වසර කන්‍යා ලග්න ඔබට ශරීර සෞඛ්‍ය බාධා සතුරු කරදර ඇති කරයි. කන්‍යා ලග්න සුභ දිනේ බදාදා බ්‍රහස්පතින්දා වේ. සුභ වර්ණේ කහ වේ. ජය අංකය 2, 3, 5 වේ. මෙම වර්ෂයේ ඔබට සුභ මිශ්‍ර වසරකි. වෙනදාම් කටයුතු අයට උත්සාහයෙන් මහන්සියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි අතමෙට සරු වේ. සතුරු කරදර මතු වේ. වඩාත් කල්පනාකාරී බුද්ධිමත් ක්‍රියා කළ යුතුය. නිවාස දේපල මිලදී ගැන සුභ නොවේ. නීති ප්‍රශ්න මතු වේ. මුදල් ගනුදෙනුට ප්‍රවේශම් වෙන්න. නිතර මනස අවුල් නිරවුල්ව තබා ගන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දු වන්න. විදේශ අධ්‍යාපන බාධා ඇතිකේ. හැකි සෑම විටම දරුවන්ගේ පවුලේ අය ආගමානුකූලව කටයුතු වලට සිදු කරන්න. උපස්ථාන වලට නැගීමේ හා පාරේ ගමන් කිරීමේදී දැඩි අවධානය යොමු කර යුතු කරගන්න. රෝග පීඩා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නිදන්ගත රෝග ඇති අයට වඩා සැලකිලිමත් සුභ නව වසරක් වේවා. සිංහ ලග්නයට ඔබට 2024 වර්ෂයේ පලාපල. සිංහ ලග්නයේ සුභ දිනේ බදාදා බ්‍රහස්පතින්දා වේ. සුභ වර්ණේ දුඹුරු පාට. එතකොට ජය අංකය 1, 4, 5 වේ. සිංහ ලග්නයට සිත් පීඩා ප්‍රයෝග වලට අසුවීම් ඇති කරයි. මෙම වර්ෂයේ සිංහ ලග්න ඔබට මිශ්‍රඵල දායකයි. බුද්ධිවත් සිතා තීන්දු තීරණ ගත යුතු වසරකි. ව්‍යාපාර රැකී රක්ෂා කටයුතු වලදී ප්‍රයෝග වලට අසුවන කාලයකි. චිත්ත පීඩා ඇති කරයි. ධන හානි ඇති කරයි. අන් අය කෙරෙහි විශ්වාසය තැබීම නිසා පාඩු සිදු වේ. ස්ථාන මාරු රැකී රක්ෂා නිවසේ කටයුතු බාධා ඇති වේ. අමුතමි අඩදබර ඇති කරේ. බුද්ධිමත්ව කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනයට සුභ වේ. විදේශ සීන සැබෑවේ. පැවිදි රෝගවලින් සහනයක් සැලසුනද ඇතිවන මානසික පීඩා අඩුකර ගැනීම උත්සාහ කිරීම කටයුතු තුළින් මානසික සෞඛ්‍ය යහපත් කරගත හැකිය. ආගමානුකූලව කටයුතු කිරීමෙන් සැනසීම උදා කරගත හැකි. අතර නව වසර ඔබට කටක ලග්නයේ සුභ දිනේ අඟහරුවාදා සිකුරාදා දින වේ. සුභ වර්ණේ සඳු. සුභ වර්ණේ සුදු. එතකොට ජය අංකය 2, 7, 9 වේ. කටක ලග්නයේට හිමි ඔබට මෙම වසර මිශ්‍රඵල උදා කරන වසරකි. ආරම්භයේදී කරදර බාධක චිත්ත පීඩා ඇතිවොද වසර මැද වන විට කෙමෙන් බුද්ධිය මුල් තැනදී කටයුතු කරන්න. සෑම විටම ආගමානුකූලව කටයුතු කරන්න. රැකී රක්ෂා බාධක ඇතිවේ. ව්‍යාපාර ලාභ අඩුවේ. අමුතැමියන් අතර ඇතිවන ගැටලු ඔබේ දරුවන් කෙරෙහි බලපෑම් ඇති කරයි. දියුණුවට බාධා ඇති කරයි. විවාහ කටයුතු වලදී මෙම වසර සුභ නැත. අධ්‍යාපනයේ ලබන දරුවන් බාධක මැඩගෙන ඉදිරියට යා යුතුය. වසර මැද පමණ වෙන විට තරමක සහනයක් ලැබේ. මේ පාරේ ගමන් කිරීම අවධානය යොමු කරන්න. තමන්ගේ සෞඛ්‍යයද සැලකිතර නව වසර මිතුන ලග්න ඔබට මේ විස්තර සඳහන් කරමු. මිතුන ලග්නයට සුභ දිනේ බදාදා දිනේ. සුභ වර්ණේ කොළ කහ. සුභ අංක 3, 4, 5. රෝග සුවේ විදේශ රැකියා හිමිවීම ඇති කරයි. මෙම වර්ෂයේ මිතුන ලග්න ඔබට සුභදායේ වසරකි. ශාරීරික පැවති රෝග පීඩා
සුව අතට පත්වේ මානසික වේදන ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වන වසරකි ගෘහ පීඩා නිසා පීඩා විඳි අයට තරමක සැනසුමක් ලැබෙන කාලයකි අතපසු වූ සියලු කටයුතු කරගොල්ල තරමක සැනසුමක් ලැබෙන කාලයක අතපසු වූ සියලු කටයුතු සාර්ථකව කරගැති හැකි රැකියා දියුණු ඇති විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ වෙළඳ ව්‍යාපාරයට යහපත යාන වාහන හා නිවාස ඉඩකඩම් මිලදී ගැනීම සුදුසු කාලයකි ආර්ථික දුෂ්කරතා ගැටලු පහවයයි විවාහ අපේක්ෂකයන් පැතුම් ඉටුවේ දරුවන්ගේ අධ්‍යාපනය සුබ වේ සඳුදා සෙනසුරාදා දිනවල ආගමික කටයුතු නිරත වීමේ රෝග පීඩා සඳහා සුව සහනේ ඇති කරගත හැකිය සිසර නවසර උච්චික ලග්නයේට සුබ දින ඉරිදා සහ බ්‍රහස්පතින්දා වේ සුබ වර්ණය කහ වේ ජය අංකය 3-4-9 වේ උච්චික ලග්නයේට නීති ගැටළු අධ්‍යාපනයේට බාධා තරමක් ඇති කරයි උච්චික ලග්න හිමි ඔබට වසර මිත්‍රඵල වසරකි රැකී රක්ෂා හා ව්‍යාපාර ගැටළු මතුවේ ණය දීමෙන් හා ණය ගැනීමෙන් වළකින්න ලිපි වලට අත්සන් කිරීමේදී වඩාත් කල්පනාකාරී දේපළ නිවාස මිලදී ගැනීම සුදුසු කාලයක් නොවේ ලිපි ලේඛන සම්බන්ධ නීති ගැටළු මතුවේ අඹ සැමියන් අතර ප්‍රශ්න ගැටළු ඇතිවේ ඒ සඳහා බුද්ධිමත් කටයුතු නොකොළ ගන්නා තීරණ දරුවන් කෙරෙහි බලපානු ඇත අධ්‍යාපනයේ බාධා ඇතිවන කාලයේදී නිතර බෝධි පූජා පවත්වා ඝන දෙවියන්ගේ හා අතරකම දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට පතන්නේ සෙම් රෝග පීඩාවෙන් ඇති අයට සෞඛ්‍ය ගැන උනන්දුයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න ආයුබෝවන් අපේ ලග්බිම YouTube නාලිකාවෙන් ඉදිරියේදී ඔබ හමු වෙත බලාපොරොත්තු වෙමි ලබන්නා වූ 2024 වර්ෂයේ සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි. Thank you.